රුසියාවට ගිය මේ පිරිස් මේ මේ ශ්‍රී ලාංකිකයන්ගේ මේ බිරිඳ ඇවරු එහෙම අහනවා, ඇත්තරම වන්දියක් හරි ගන්න පුළුවන්ද කියලා. මේ වන්දි ලබා ගැනීම හැකියාවක් තියෙනවද? මෙහෙමයි, පළවෙනියට මේ පඩිය ඒ ගිවිසුම් වල සඳහන් වෙලා තියෙන ඉතා පොඩි පඩියක්. ඒක වුණත් ක්‍රියාත්මක වෙන්න මාස 3ක් විතර යනවා. ඒ කියන්නේ ගිනුමක් ඇරලා ඒකට අවශ්‍ය හැම ආයතන වලින් සහයෝගය ලැබිලා ඒක මුදල් පළවෙනි මුදල් වැටෙන්නත් සාමාන්‍යයෙන් මාස 2ක් 3ක් යනවා. ඒතර වන්දියක් ලැබෙන්න ඒක ලොකු කාර්යාවියක්. ඒතකොට ඒකට මැදිහත් වෙන්නේ නැත්තම් කිසිම පාර්ශ්වයක්. අපි හිතමු කවුරු හරි කෙනෙක් මොහුන්ව රුසියානු හමුදාවට බඳවා ගැනීමට උදව් කරා කියලා. ඒ පුද්ගලයා වුණත් සමහර වෙලාවට මේ මැරුණොත් ඒ පුද්ගලයා සහයෝගයක් දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒ ලැබිය යුතු පුංචිම වන්දියක් ලබා ගන්න එකත් පහසු නැහැ, ඒකට මැදිහත් වෙන්නේ නැත්තම්. හැබැයි වන්දි මුදලක් රුසියානු රජය ලබා දෙනවා කියන එක මම පිළිගන්නවා. එය ලාංකිකයට ලැබෙනවද කියන එක ගැන මටවත් කියන්න බෑ. දැන් මේකේ මේ ලංකාවේ තරවකාරයක හරහා තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ කියලා තමයි මේ මේ හුඟක් පිරිස් කියන්නේ. ඇත්තටම මේ මේ ඒකේ සත්‍යතාවක් තියෙනවද හොයාගන්න පුළුවන් වේද? මේමයිනේ. මේකේ ප්‍රධාන අපි නිකන් බැලුවොතින් බඳවා ගැනීම වෙනකන් කොටස් තුනක් තියෙනවා. එකක් ඒ යන පුද්ගලයා, ඊළඟට ඒ යන පුද්ගලයා හමුදා කඳ මොස්කව් හමුදා මොස්කව් හෝ වෙනත් නගරයක හමුදා කඳවුරට යොමු වීම, එතෙන්ට යන එක. එතකොට ඒ දෙක මැද්දේ ඒ යන පුද්ගලයට කිසිම රුසියානු සම්බන්ධයක් නැත්තම් ඔහුට කෙලිම යන්න බෑ. ඒ කියන්නේ අතරමැදි එක්කෙනෙක් හෝ දෙන්නෙක් නියෝජිතව ඉන්නවා මේ මාර්ගය මේ පාලම එකතු කරමු. එතකොට ඒගොල්ලෝ නැතුව මේ ගමන යනවා කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ ලංකාවේ අඩුම වශයෙන් එක නියෝජිතයෙක් ඉන්නවා, අතරමැදියෙක් රුසියාව පැත්තේ අර කඳවුරට යොමු කරන තව නියෝජිතයෙක් ඉන්නවා. ඒක එසේ විය යුතුයි. දැන් මේ අපි දැක්ක ඊයේ දිනේදී ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයට මේ විඳිතයන් ඇවිල්ලා මේ විරින්දෑවරුන් පොලිස් සාමාජිකයන් ඇවිල්ලා මේ ලිපි බාර දෙනවා, යම්කිසි කාර්යභාර කරනවා. හැබැයි ඔවුන් එතනදී කියන්නේ අපිට අපි කරන්නේ වීසා ප්‍රොසෙසින් එක විතරයි, අපිට එතන ඉහදයක් කරන්න බෑ කියලා. ඇත්තටම ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයට මේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරන්න බැරිද? රුසියානු තානාපති කාර්යාලය කියන නීතිමය පැත්ත මම පිළිගන්නවා. ඒ කියන්නේ රුසියානු තානාපති කාර්යාලය වග කියන්නේ රුසියානු ජාතිකයන් ශ්‍රී ලංකාවේ සිටිනකොට ඔවුන්ගේ විපත් වලටපත් වුණොතින් මරණයක් සිදු වුණොත් ඔවුන් ගැන බලන්නේ රුසියානු ආණ්ඩුවේ ශ්‍රී ලංකාවේ තියෙන තානාපති කාර්යාලය. ඒක පිළිගන්නවා. ඊළඟට රුසියාව තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට රුසියාවට යන්න වීසා දෙන එකත් මම පිළිගන්නවා. එතනින් එහා, ඒ කියන්නේ රුසියාව තුල ශ්‍රී ලාංකිකයෙක් නැති වුණොතින් ඒ ගැන වග බලන්න ඕන ශ්‍රී ලංකාවේ තියෙන තානාපති කාර්යාලය කියලා රුසියානු තානාපති කියනවා. ඒකත් මම පිළිගන්නවා. නමුත් විදේශ ඇමතිතුමාට පුළුවන් ඉල්ලීමක් කරලා ඒ රටේ ඉන්න ඒ පුද්ගලයන්ගේ සංඛ්‍යාලේඛන ලබා ගන්නත්, ඔවුන් ඉන්න තැන් ලබා ගන්නත්, ඔවුන්ව ගෙන්නා ගන්න. ඒකට රුසියානු තානාපතිතුමාව ඍජුව සම්බන්ධ කර ගැනීම විදේශ ඇමතිතුමාගේ යුතුකම. නමුත් පසුගිය දින හමුවක් වෙලා තියෙනවා. නමුත් ඒ ප්‍රතිඵල මම තාම දැක්කේ නැහැ. ඒ කියන්නේ මේ රුසියානු ශ්‍රී ලංකාවේ රුසියාවට ගිය පිරිස් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නද? ඒකට තමයි එන්න කියලා තිබුණේ. නමුත් එහි ප්‍රතිඵලයක් අද වෙනකම් මම දැකලා නැහැ. මොකද ඒ සාකච්ඡාව සිදුලා දැන් සති දෙකකට වැඩි. ප්‍රතිඵලයක් තවම අපි දැකලා නැහැ. මන්දගාමී වෙන්න ඕනේ නැහැ. නමුත් ඇමතිතුමා ඒ පිළිබඳ හරි දත්ත රැගෙන ඒකට යොමු වෙන්න ඕනේ. මොකද අද මුළු ලංකාවේම හැමතැනම ඇමරිකානුවන් කියන විදිහට වැඩ කරන්නේ. ඉතින් මේකටත් තාම ඇමරිකානු උපදෙස් ලැබිලා නැද්ද කියලා මම දන්නේ නැහැ. දෙන්න ඇවිල්ලා මේ කෝපියක් බීලා ගියා, ආප්පයක් කාලා ගියාද දන්නේ නැහැ. කෝපියක් බීලා. ඒ කියන්නේ මේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැත්තෙන් මන්දගාමී ස්වභාවයක් ඔබතුමා දකින්නේ. يعني මේ මැදිහත් වීම. ඔව්, ඉතින් මෙහෙමයි. විදේශ අමාත්‍යාංශයට ඔය වගේ යුදමය තියෙන රටවල් වල විශේෂයෙන් පසුගිය කාලේ අරාබි මාද්වීපයේ ඒ රටවල් වල සිරියාවේ වගේ තැන්වල යුද්ධමය තියෙනකොටත් ඔය වගේ ගොඩාක් ගැටලු වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ සාමාන්‍ය රාජකාරියක් තමයි කෙනෙක් මැරුණොත් කෙනෙක් නැති වුණොත් ඒ තානාපති කාලයට දන්වා සිටීම එක.
ධානාපති කාර්යාලවල නිලධාරීන් ඉතින් බුදියගෙන ඉන්නවනම් ඒක ඉතින් පිළිතුරක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඉතින් අද මේ වජිරමෙතුමාට ඍජුව සම්බන්ධ වෙලා ඔහුව ගෙන්න ගන්න පුළුවන් වජිරමෙතුමාගේ ධානාපතිවරයෙක් මේ පත් කරන්න ගියේ රුසියාවට සහෝදරයෙක් වෙන්න තියා. ඒ කියන්නේ රුසියාව ශ්‍රී ලංකාවේ රුසියාවේ ඉන්න ශ්‍රී ලංකා ධානාපති. දැන් ධානාපති කෙනෙක් නැහැ. නමුත් පත් කරන්න ගියේ. ඇයි දැන් වැඩි මග නතර වුණේ? රුසියාව අකමැතුණා. ඒ පුද්ගලයාව පත් කරන්න. පළවෙනි වතාවට 1957 ඉඳන් පළවෙනි වතාවට රුසියාව විරුද්ධ වෙන අපේ තානාපතිවරයෙක්ව පත් කිරීමට. එහෙම දෙයක්ත් වුණා. ඉතින් යහපාලන යුගයේනේ මේ. ඒ කියන්නේ දැන් ඔබතුමා හිටියා කාලයක්. ඔබතුමන් පස්සේ නෑ ඊට පස්සේ තානාපතිවරු 4 දෙනෙක් හිටියා. ඒ කියන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ රනිල් වික්‍රමසිංහ පත් කරපු පළවෙනි තානාපතිවරයා රුසියානු රාජ්‍ය බන්දව ඔහුට තානාපති ධූරය රුසියාව තුල දෙන්න විරුද්ධ වුණා. දැන් ඊතර ඒ කියන්නේ අක්තපත්‍ර බාර දෙන්න බෑ. ඒ නිසා ඒ තානාපති ධූර ඔහු තානාපති විදියට ගියේ නෑ. නමුත් ඔහු නිලධාරී රාජ්‍යාන්තරික නිලධාරී විදියට ගිහිල්ලා ඉන්නවා. ඒ කියන්නේ ඊතර පුරක්වඩුවක් තියෙනවා. තවම තානාපතිවරෙක් නෑ. හිටපු තානාපතිනිය ආවා වැඩ අවසන් කරලා.